වාහනවල පෙම්ම යන්න එපා කියලා පක්ෂනායකයෝ මන්ත්‍රීලට දැනුම් දුන්නා. ඕකට තමයි කියන්නේ මහා කකුලුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා කියලා. මේ අංජනගේ කාටුන් 500ට තිබුණු ඡන්ද අල්ලස් දඩේ ලක්ෂ 10ට නගිනවලු බං. එහෙනම් ටකරන් තහඩු උදළු බෙදලා හමාරයි සර්. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ දූෂ්ණයෙන් තොර රටක් හදන්න පුළුවන් ආකාශය විතරයි. අනුර ප්‍රේදර්ශනය ආපා උත්තරයක් දෙනවා. උඩ අහස පෙල්ලලා දූෂ්ණයෙන් තොර රටක් හදන විදිය ඔය කියන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්ට එමු. බොරු පුවත්පත්වල පළ කරන්නන් පාර්ලිමේන්තු අරප්‍රසාද කමිටුවට කැඳවන්න සාකච්ඡා කරන වලු බං. එතකොට පාර්ලිමේන්තුවේ බොරු දෙසා බාන්නන් කැඳවන්නේ කොහාටද? මේ අනුරාධගේ ඕකයි තත්වේ. නව සඳහනයක් පිහිටා හරි ජයට ලන්සලා සුසිල්ලා තැබුවම පය පෙරට ජනපතිතුමා අත වනමින් එම අයට පාලම දාන්නයි ඉන්නේ සිරිකොතට. මේ විදුරබේ නායකගේ දවසේ පද 4 සතුරුව ගිය අයද මිතුරුව රඟපාන සිතුසේ කරලියට නව නාටක ගේන මතු මැතිවරණ ගැන පෙන්නා සුබසිහින හතු පිපෙනවා වගේ එයි සඳහන. අන්තිමට මේ රටේ පොරවැසියන්ට වඩා මැතිවරණ කොලේ ඡන්ද පත්‍රිකාවේ සඳහන ලැයිස්තුව දික් වෙයිද දන්නේ නැහැ. මේ දාසහපු වලානගේ සුවාරිස් උද්දමනය නැගලා ඒ ජනවාරි මාසේ ඒත් ඒ අපිට පොරවැසියට පේනවනේ ඒගොල්ලෝ කන විදිහ. අන්තිමට සුවාරිස්ට යට ඉඳන් ගෑරුප්පෙන් පොඩ්ඩක් ඉල්ල ගන්න වෙන්නේ. මේ අදපත්තරේ අවන්ත ආටිකලගේ කාටුනේ මේ බදු ස්කෑන් එක මේ පේනවනේ පුරව සාමාන්‍ය පොරවැසියා ස්කෑන් කරනකොට අන්තිමට ඇඟේ ඉලෑට කූඩුව විතරයි ඉතුරු වෙන්නේ ස්කෑන් එකෙන්. ඒගොල්ලෝ ස්කෑන් කරනකොට මහ මිනිස්සු ලොකු මිනිස්සු පොළොව යටින් උමං මාර්ගවලින් සල්ලි අදින හැටි පේනවනේ. 30/20ගේ හිනාවැස් සටෙමු උක්කුම් පුතා නිදියනවා කුසගින්නේ වැහැරුණු තනේ කිරි නැත මව වැළපෙන්නේ අප්පගේ හිස් බැල්ම ගුවනම සිපගන්නේ ලෝකෙන් උතුම් රට නිරයට සමවන්නේ. මෙම්ඩි විරත්නගේ කාටුනේ පාරේ වැරදි කළොත් දඩකොලේ ගෙදරට. මේ රාලහාමි ළඟ දනින් වැටිලා බුදු සර් දඩකොලේ ගෙදරට නයි යවන්න එපා. ඊට වඩා හොඳයි මාව හිරේ දාන්නලු. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටෙමු. ලෝක ජනගහනයට අනුව රාජසේවකයෝ වැඩියෙන් ඉන්නේ ලංකාවේ ලුබං. ඒ වුණාට කන්තෝරුවකට ගිහින් බලන්න ඕනස එකෙක්වත් සීට් එකේ නෑ. මේ තරස්වින්ගේ බෙම්පියාටෙමු. චාලි අයියේ සමාජ මාධ්‍යවල බොරු විකාර දාන එක නවත්තන්න පනතක් ගෙනල්ලා නේද? මොනව නවත්තන්න හැදුවත් මොන නීති ගෙනාවත් මොන පන ගෙනවත් කටකතානන් නවත්තන්න බෑ. මේ තිලකගේ තුම්මන්සල ලක්කුණු රටේ බොහෝ දෙනෙකුගේ විරෝධෙට ඔන්ලයින් පනත අරගත් පසු විවාදෙට හඬ නැගුවත් විපක්ෂයේ සුපුරුදු විලාසෙට මැති සබ පනත සම්මත කළේ අගේකට. මේ විගඩම්බලට එමු. ලංකාදීපේ කරදරකාරයන් හින්දා හරිම කැත තීරණයක් ගතිමි දුරදිග හොඳට හිත වහලා දැමූ හින්දා අපි මුහුණු පොත හෙළුවෙන් පාර යන්නට දැන් බය නැත. හෙළුවෙන් ගියක් කමන්නෑ දැන් ෆේස්බුක් එකේ වැටෙන්නේ නැහැ.